NPL ක්‍රිකට් තරගාවලිය ආරම්භයට කලින් ලොකු ප්‍රශ්නයක් කාටත් තිබුණා මේ තරගාවලිය තියෙනවා කියලා කිව්වට තියන්න පුළුවන් වෙයිද කියන එක ගැන. ඒ වගේම තරගාවලිය තිබුණත් ඒක ඇල්මර්නු තරගාවලියක් වෙයි කියලාත් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වුණා. ලංකාවේ තනතිරිවල දඟපන්දු යවන්න පන්දු දඟ කවන විදිහ තමයි බලන්න වෙන්නේ. අනිත් එක හම්බන්තොට කාටද හයක් ගන්න පුළුවන්. ওই වගේ කතා තමයි වැඩිපුර අහන්න ලැබුණේ. ඒකට සාධාරණ හේතු තිබුණා. සාමාන්‍යයෙන් ලකුණු නැති පිට්ටනියක් විදිහට තමයි හම්බන්තොට නම් දරා තිබුණේ. හැබැයි මේ මත ඔක්කොම පළවෙනි තරගයේම ගොඩක් දුරට බිඳ වැටුණා. පළවෙනි තරගයේම ප්‍රතිකරුවන්ගේ ගිනි කිලි තමයි දකින්න ලැබුණේ. තරගයෙන් පස්සේ පරාජිත කණ්ඩායමේ නායක කුසල් ජනිත් කිව්වේ තරගයේ තනිකරම ප්‍රතිකරුවන්ගේ තරගයක් බවට පත් වුණා කියලා. ඇත්තටම ඒක හොඳ ක්‍රිකට් තරගයක්. ප්‍රතිකරුවන්ට ගොඩක් හොඳ තනතිල්ලක් තමයි තිබුණේ. ඇත්තටම මේ තනතිල්ලේ පන්දු යවන්නන්ට කිසිම සහයක් දුන්නේ නැහැ. පතාන්ගේ ආබාධයේ අවාසනාවන්ත තත්ත්වයක්. අපි කණ්ඩායමේ කළමනාකරණ එක තීරණය කරලා ඒ පාඩුව කොහොමද නැති කරගන්න කියන දේ ගැන අපි තීරණයක් ගන්නවා. තරගයේ ජයග්‍රහී නායකයා බවට පත් වුණු ඇන්ජලෝ මැතිව්ස් කිව්වේ තරගයේ ඉසුරුගේ දායකත්වය ගොඩක් වැදගත් වුණා කියලා. ඉසුරු පෙන්නුවා එයාට මොකක්ද කරන්න පුළුවන් කියන දේ ගැන. ඒ වගේම චන්දිගේ ඉනිමත් ගොඩක් වැදගත් වුණා අපිට. රසල් අපේ කණ්ඩායමට තමන්ගේ උපරිමය දෙනවා. පන්දු යවන්නන්ට ලොකු දෙයක් කරන්න බැරි වුණු තනතිල්ලක් වුණත් ඉසුරු පිට්ටෙන් සහ පන්දුවෙන් දෙකෙන්ම කළ දේත් එක්ක තමයි තරගයේ වාසිය අපිට ගන්න පුළුවන් වුණේ. ටෙස්ට් ප්‍රතිකරුවෙක් විදිහට පසුගිය කාලේ ලේබල් ගහලා තිබුණු චන්දිමාල් LPL ක්‍රිකට් තරගාවලියේ පළවෙනි තරගයේ සෙල්ලම් කළ ඉනිම චන්දිමාල්ට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් වලටත් ගොඩක් වැදගත් ඉනිමක්. ඒ ඉනිම නිසා LPL පළවෙනි තරගයේ වීරයා වෙන්නත් චන්දිට පුළුවන් වුණා. අපිට ගොඩක් උදව් වුණා කමාන්ඩර් ලීග් තරගාවලිය. ඒ තරගාවලිය සෙල්ලම් කරලා මාසයක් වගේ තාම. එතෙන්දී ලකුණු අතරට එන්න පුළුවන් වුණු එක මට ලොකු වාසියක් වුණා. ආරම්භක ප්‍රතිකරුවා වුණාම කොහොමත් ලොකු පහරවලට යන්න පුළුවන්. මැදපෙළ සෙල්ලම් කරද්දී ගොඩක් කලාවට තරගයට අවශ්‍ය විදියට හැඩ ගැහිලා තමයි සෙල්ලම් කරන්න වෙන්නේ. ආරම්භක ප්‍රතිකරුවා විදියට ආවම මගේ පහරවල් වලට යන්න නිදහස වැඩි මට. පාසල් කාලේ ඉඳන් වේගයෙන් පන්දුවට පහර දෙන පන්දු යවන්නන් විනාශ කරන ප්‍රතිකරුවෙක් විදියට ප්‍රසිද්ධ වෙලා තිබුණු චන්දි පසු කාලිනව තමන්ගේ රටාව වෙනස් කරගත්තා. හැබැයි පන්දු යවන්නන්ට බය නැතුව පහර දෙන චන්දිට තමයි ප්‍රේක්ෂකයෝ වඩාත් ආස. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.